අපි දන්නවා 31 ජිනීවා යෝජනාවෙන් තියෙන කොන්දේසි අපි ඉතාම ඉතා හොඳින් පැහැදිලිව දන්නවා. රට බෙදෙන එක, ඒ වගේම රට සහ රණවිරුවාව ජාත්‍යන්තරයට පාවා දෙන එක, ඉතින් මේ වගේ ජිනීවා යෝජනාවකට තමයි අපේ රජය ඉතාම ද්‍රෝහී ලෙස ජිනීවා නුවරදී සම අනුග්‍රහකත්වය දැක්වුවේ. එහි අඩංගු කාරණා තමයි අතුරුදන්වීමේ කාර්යාල 50ක් ස්ථාපිත කිරීම, එතකොට දෙමුහුන් අධිකරණයක් පැවැත්වීම, ව්‍යවස්ථා සංශෝධනය, සත්‍යසෙවීමේ කොමිසම, මේ සියල්ලක්ම අඩංගු වෙන්නේ මේ 31 කියන ජිනීවා යෝජනාව සම්බන්ධයෙන්. එතකොට මේ ළඟදී දැන් ගිය මාසේ තිබ්බා ජිනීවා නුවරදී මේ ලෝක ව්‍යාප්ත සමාලෝචන රැස්වීමක්. ඒ සමාලෝචන රැස්වීමේදී අපේ නියෝජ්‍ය ඇමති හර්ෂ මැතිතුමා ජිනීවා නුවරදී ගිහිල්ලා ඒ 31 යෝජනාවට සම්පූර්ණයෙන්ම එකඟත්වය නැවත වරක් පළ කරලා එහි තියෙන සියලුම කරුණු ක්‍රියාත්මක කිරීමට සම්පූර්ණයෙන්ම එකඟතාවය පත් කරලා තියෙනවා. එතකොට මේ රජයට ළඟදී එන මැතිවරණ දිනන්ට ඕන. ඒ වගේම තමයි ව්‍යවස්ථාව සංශෝධනය කරන්න ඕනේ. එතන මේ පළාත් පාලන මැතිවරණයෙන් සිරිසේන ජනාධිපතිතුමාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැරදුනොත් ඒකෙන්ම තේරෙනවා ජනතාව කිසිම වරමක් දීලා නැහැ කියලා. මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්සත් ජාතික පක්ෂය සමග එකතු වෙලා ජාතික රජයක් හදලා මේ ව්‍යවස්ථාව සංශෝධනය කරන්න. ඉතින් ඒක නිසා ඔවුන් පුළුවන් තරම් තමාගේ සියලුම ශක්තිය යොදලා මේ මැතිවරණය දිනන්ට තමයි ඒගොල්ලෝ හදන්නේ. ඒතර අපි දන්නවා දැන් 16 වෙනි පරිච්ඡේදය මේ 31 කියන ජිනීවා යෝජනාවේ 16 වෙනි පරිච්ඡේදයේ තියෙනවා ඉතා පැහැදිලිව මෙන්න මෙහෙම. ලංකා රජයේ ව්‍යවස්ථා සංශෝධනය මගින් දේශපාලන විසඳුමකට අවතීර්ණ වීමට ගන්නා කැපවීම ඔවුන් අගය කරනවා කියලා තියෙනවා. මේ සෙයිත් හුසේන් ගේ නායකත්වයෙන් යුත් මානව හිමිකම් කවුන්සිලයේ තියෙන ජිනීවා යෝජනාව දෙවෙනි එක තමයි ජනතාවගේ මානව හිමිකම් භුක්ති විඳීමට සහ සංවිධියාවට දේශපාලන බලය පැවරීමට රජය ගන්නා වෑයම ඔවුන් අගය කරනවා. ඒ වගේම තමයි 13 වෙනි සංශෝධනයට අනුව පළාත් සභා ක්‍රියාත්මක කිරීම සඳහා අපේ රජය දිරිමත් කරනවා. මෙන්න මේ සියල්ල තියෙන්නේ මේ 16 වෙනි පරිච්ඡේදයේ ජිනීවා 31 යෝජනාවට අනුව. එතකොට මේ සියල්ලම තමයි මිත්‍රවරුනි මේ සියල්ලම මේ රජයේ විතින් ව්‍යවස්ථා සංශෝධනය සඳහා ඇති කරපු අනුකමිටු 6 ප්‍රධානම අනුකමිටු වන මධ්‍ය පර්යන්ත සමඳතා අනුකමිටුවේ මෙන්න මේ සියලුම නිර්දේශයන් අඩංගු වෙලා තියෙනවා. එතකොට එහෙමනම් මේ 31 කියන යෝජනාවට පසුබිම මොකද්ද? ඒකට ඒකේ ආරම්භය කුමක්ද? ඒ ආරම්භය තමයි අපි ආරම්භයේ පටන් ගත්තොත් ඒ ආරම්භය තමයි දරුස්මාන් වාර්තාව. මේ දරුස්මාන් වාර්තාව තමයි යස්මින් සූකා සමග සිටින එයාගෙත් දායකත්වය දැක්වූ දරුස්මාන් වාර්තාවේ තමයි තියෙන්නේ 40,000ක් අපි දෙමළ ජනතාව යුද්ධය අවසන් අධියේදී ඝාතනය කළා. ඒ වගේම තමයි ඔවුන්ට දෙන්න තියෙන ආධාර වැළක්වුවා කියලා ඒ තියෙන යුද අපරාධ සම්බන්ධයෙන් ඉස්සෙල්ලාම ඒ වාර්තාව නිකුත් කළේ දරුස්මාන් වාර්තාව. ඒතර ඒ වාර්තාව තමයි නෙස්බි ලෝඩ් සාමිවරයා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී ඒ සාමි මණ්ඩලයේදී ඒ සාමිවරයා කිව්වේ පැහැදිලිව 40,000ක් කිසිසේත්ම ඝාතනුනේ නැහැ. ඝාතන වෙලා තියෙනවා නම් ඝාතන වෙලා තියෙන්නේ 7,000ත් 8,000ත් අතර ප්‍රමාණයක් පමණයි. එතකොට එහෙමනම් 7,000ක් 8,000ක් අතර ප්‍රමාණයක් නම් එතකොට මේ ජිනීවා යෝජනාව ආරම්භ වුණේ දරුස්මාන් වාර්තාව පසුබිම් කරගෙන නම් ඒ කියන්නේ ඒකෙන්ම මේ ජිනීවා යෝජනාව නිෂ්ප්‍රභා කරන්න අනිවාර්යයෙන්ම මේ රජයට පුළුවන් වෙන්න ඕනේ. නමුත් මේ රජය කිසිසේත්ම සැලකිල්ලක් දක්වන්නේ නැහැ මේ සම්බන්ධයෙන්. ඒක තමයි අපිට තියෙන එකම කනගාටුව. ඒ සැලකිල්ල දක්වන්නේ නැත්තේ ඔවුන් ඇත්ත වශයෙන්ම වැඩ කරන්නේ දෙමළ බෙදුම්වාදී ඩයස්පෝරාවේ න්‍යාය පත්‍රය නිසා. දැන් මේ සම්බන්ධයෙන් නේස්මි සාමිවරයා කරන ප්‍රකාශය අප විසින් ගෝලීය සංසදීය විසින් මාර්තු මාසේ මේ නේස්බි සාමිවරයා මේ ප්‍රකාශය කළේ ඔක්තෝබර් මාසේ 12 වෙනිදා. අපි මාර්තු මාසයේ ජිනීවා නුවරට ගිහිල්ලා ගෝලීය සංසදයේ මගින් මේ සෙයිද්දල් හුසෙන්ගේ තියෙන වාර්තාව සම්පූර්ණ අසත්‍යයි කියලා ඔප්පු කරපු වාර්තාව ලබා දුන්නා අපි. උදාහරණයක් හැටියට
අපිට විරුද්ධ තියෙන චෝදනාව තමයි මේ දෙමළ ජනතාවට විරුද්ධ දෙමළ ජනතාවට යුද්ධය අවසාන අධියරේදී දෙන ආධාර නැත්තුවයි කියලා. නමුත් අපි දන්නවා මානුෂීය ආධාර සඳහා උපදේශන සභාවක් පත් කළ තිබ්බ යුද්ධ කාලෙදී. ඒකේ සභාපතිත්වය දැක්වුවේ හිටියේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. එතකොට ඒකේ හිටියා සියලුම අමාත්‍යංශවල ලේකම්වරුන් සහ එහි හිටියා ප්‍රධාන වශයෙන් රොබර්ට් බ්ලේක්. රොබර්ට් බ්ලේක් කියන්නේ ඇමරිකාවේ මෙහි හිටපු තානාපතිවරයා. ඔහු අත්වශයෙන්ම එල්ටීටී හිතවාදී කෙනෙක්. ඒ වගේම තමයි සියලුම ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතවරු හිටියා. එතකොට නීල් බූනේ කියලා කියන්නේ එක්සත් ජාතීන්ගේ මානවිකම් කවුන්සිලයේ මෙහි හිටපු නිවාසික නියෝජිතයා. ඔහු කියනවා අපේ රජය විසින්, ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ රජය විසින් යුද කාලයේදී උතුරට මානව මේ මානුෂීය ආධාර යැවීම සම්බන්ධයෙන් ගත් පියවරට ඔවුන්ට රන් පදක්කම පිළියෙල මේ පිරිනැමිය යුතුයි කියලා කියනවා නීල් බූනේ. ඒතර රන් පදක්කම පිරිනැමිය යුතුයි කියලා නීල් බූනේ කියනකොට සෙයිද් හුසේන් කියනවා අපි දෙමළ ජනතාවට දෙන ආධාර වැළැක්වුවා කියලා. ඒක මංගල සම්මිවර විදේශ ඇමතිවරයා අගය කරමින් පිළි අරගෙන අපිට විරුද්ධ තියෙන ජෙනීවා යෝජනාවට සමානුග්‍රාහකත්වය දක්වනවා. ඒ වගේම තමයි අමීන් අවාඩ් කියන්නේ එයා තමයි එක්සත් ජාතීන් සංගමේ සරණාගතීන්ගේ ඒ කමිටුවේ ඉන්න නියෝජිතයා. ඔහු කියනවා අපේ රජයේ විසින්, ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ රජය විසින් යුද්ධ කාලයේදී උතුරට මානුෂීය ආධාර යැවීම සම්බන්ධයෙන් ගත් පියවරට සම්බන්ධයෙන් අපේ ලංකාව මුළු ලෝකයටම පරමාදර්ශයක් කියලා කියනවා. නීල් බූනේ කියනවා we should be given a gold medal කියලා. අමීන අවාඩ් කියනවා we are a role model for the entire world කියලා. එතකොට එමෙල්ඩා සුකුමාරන් කියන මුළුතිව්වල ඉන්න දිසාපතිනිය කියනවා අපිට හැමතිස්සෙම උතුරේ මාස 3කට අවශ්‍ය කරන ගබඩා කරලා තිබ්බයි කියලා ආහාර සහ ඖෂධ. ඉතින් මේවා සියල්ලක්ම තියෙද්දි තමයි මේ ජෙනීවා යෝජනාවට සමානුග්‍රහකත්වය දැක්වේ. ඉතින් මේ සම්බන්ධයෙන් අපි කරපු ඒ වාර්තාව ඇත්ත වශයෙන්ම නේස්බීගේ ප්‍රකාශයෙන් ඒක තවදුරටත් තහවුරු වෙනවා. ඒක තවදුරටත් තහවුරු වෙනවා. එතකොට එහෙමනම් මේ 31 කියන යෝජනාව ඇත්ත වශයෙන්ම ලත්තැනම ලොප් වෙනවා. මොකද ඒකට පාදක වුණේ දරුස්මාන් වාර්තාව නම්, ඒකේ මුල දරුස්මාන් වාර්තාව නම්, දරුස්මාන් වාර්තාවේ තියෙන සියලුම දේ නේස්බී සාමීරවරයා විසින් නිෂ්පභා කළ තියෙන නිසා, ඒ නිෂ්පභා කළ තිබ්බේ ඔහුට ඕන කමිට මේ ලංකාවේ හිටපු කර්නල් ගෑෂ් කියන ඔහුගේ ලංකාවෙන් ඉඳන් ලංකාවේ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයේ සේවය කරපු ඒ බ්‍රිතාන්‍ය විරුද්ධ නිලධාරීගේ රහස්‍ය වාර්තාවක් තමයි අරගෙන නේස්බී සාමීරවරයා මේ ප්‍රකාශය කරන්නේ. ඉතින් ඒක නිසා ඒ වගේ ප්‍රකාශයක් තියෙද්දි එංගලන්තය ඒ ගැන කිසිදයක් කරන්නෙත් නැහැ. ඒ වගේම තමයි ලංකාව ඒකේ වාසිය ලබා ගන්නෙත් නැහැ. ඉතින් ඒකෙන් අපිට තේරෙනවා පැහැදිලිවම මේක රණවිරුවා සහ ජාතිය පාවා දීමට, රට පාවා දීමට මේ රජය ගන්නා ඉතා නින්දිත වෑයමක් නැත්නම් නින්දිත ලෙස ක්‍රියාකිරීමක් කියන එක මේ අවස්ථාවේදී කියනවා. විශේෂයෙන්ම මේ මැතිවරණයේ තියෙන කාලයේදී මේ ජනතාව විසින් මේ සම්බන්ධ මේක ඉතාම හොඳින් දැනගත යුතුයි. එහෙම නැත්නම් දේශප්‍රේමී රජයක් නම් ඇත්ත වශයෙන්ම මිත්‍රවරුනි මේ නේස්බීගේ ප්‍රකාශය ඇත්ත වශයෙන්ම තමගේ වාසියට අරගෙන මේ අපිට විරුද්ධව අපිට අපේ රටට ඉතාම අසාධාරණයක් කරන මේ ජෙනීවා යෝජනාව නිෂ්පභා කරන්නට ඇත්ත වශයෙන්ම ජෙනීවා මානවිකම් කවුන්සිලයේදී ඉතාම විශාල පරිශ්‍රමයක් දක්වන්න පුළුවන්. එතකොට ඇත්ත වශයෙන්ම මේ මැතිවරණය ගරුතර ස්වාමීන් වහන්සේ කිව්වා වගේ මේ මැතිවරණය ඇත්ත වශයෙන්ම ජනතාවට අපි කියන්න ඕනේ මේ මැතිවරණය ජනමත විචාරණයක් හැටියට තමයි අපි සලකන්න ඕනේ. ජනමත විචාරණේ මේ රජයට විරුද්ධව තියෙන ජනමත විචාරණයක් හැටියට තමයි මේ පාර්ලිමේන්තු මේ පළාත් පාලන මැතිවරණය අපි සලකන්න ඕනේ. මොකද මේ රජය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සමග එකතු වෙලා මේ එක්සත් ජාතික පක්ෂය ජාතික රජයක් හදලා අපේ සම්පත් විකුණනවා කුණුකොල්ලට. අපේ රටේ තිබ්බ සම්පත් කුණුකොල්ලට විකුණනවා. රට බෙදන්න ව්‍යවස්ථාවක් දැන් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි රට සහ ජාතිය ආරක්ෂා කරපු රණවිරුවාව නිරපරාදේ බොරු සාක්ෂි මත ජාත්‍යන්තර අධිකරණයට ගෙනියන්න හදනවා. ඉතින් මේ වගේ නින්දිත පාවාදෙන රජයක් මම හිතන්නේ අවුරුදු 2500 අපේ ලිඛිත ඉතිහාසෙම තිබිලා නැහැ. එහෙමනම් මේ පළාත් පාලන මැතිවරණය ඇත්ත වශයෙන්ම ජනතාව සලකන්ට ඕනේ. තමාගේ පාක්ෂිකයක් කවුරුණත්
තමාගේ කොට්ටාසයට දෙන පාක්ෂිකයා කවුරුනත් ඒ පාක්ෂිකයාට පක්ෂව මේ රජයට විරුද්ධව දෙන ඡන්දයක් හැටියට තමයි ඇත්ත වශයෙන්ම අපි මේක සලකන්නේ. දැන් අපි දන්නවා සමහර ඒකාබද්ධ විපක්ෂයේ සිටින මන්ත්‍රීවරු මන්ත්‍රීණියන් දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යනවා. ඇයි එහෙම කරන්නේ? ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලන්ට දෙන ඒගොල්ලන්ට තියෙන ඉතාම දුර්වල මේ කාරණේ තමයි ඒගොල්ලෝ හිතනවා මේ ලංකාවේ ඉන්න ජනතාව මෝඩයි කියලා. මේ පළාත් පාලන ආසනවලට තමා ඒ කොට්ටාසවලට තමාගේ නියෝජිතයන් දාගන්න බැරි නිසා වෙච්ච කලකිරීමකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යනවායි කියලා. ඉතින් ඒක ඒවා දෙයක් පිළිගන්නස නම් මෝඩ මිනිස්සු මං හිතන්නේ ලංකාව ඇති කියලා. මොකද පැය 24න් අර මං කිව්වා වගේ මේ රජය මේ විදියට නිදිදල රට සහ ජාතිය පාවා දෙනවා නම් පැය 24න් තමාගේ ප්‍රතිපත්ති මාරු කරලා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යන්න පුළුවන් නම් ඒ යන්න වෙන කිසිවක් නිසා නෙමේ කෝටි ගණන් තමන්ට මුදල් හම්බවෙනවා කියන හම්බවෙන හේතුව නිසා බව සියල්ලක්ම දන්නවා. එහෙම නැත්නම් ඒගොල්ලන්ට කලකිරීමක් තියෙනවා නම් ඒගොල්ලන්ට ස්වාධීනව ඉල්ලන්න පුළුවන්. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යනවා නම් එනත් එක්සත් ජාතික පක්ෂයට යනවා නම් ඒක සම්පූර්ණයෙන්ම තේරෙන්නේ ඒ පැය 24න් එහෙම යන්න පුළුවන් නම් එක්කෝ ඔවුන්ට ප්‍රතිපත්තියක් නැහැ, එක්කෝ ඔවුන් ඇත්ත වශයෙන්ම විශාල මුදලකට තමාගේ රට සහ ජාතිය සහ රණවිරුවා පාවා දී මගේ කින්දා ඒ මන්ත්‍රීවරු ඒ මන්ත්‍රීවරියන් සිටින ආසනවල ඉන්න ජනතාව ඔවුන්ට නිශ්චය සලකයි කියලා ඊළඟ මැතිවරණයේදී අපි සලකනවා. ඉතින් ඒක නිසා මේ වගේ දේවල් කිරීම සම්බන්ධයෙන් අපි ජනතාව මූඩ නැහැ. තමන්ට මේ දෙන දුර්වල නිදහසට කරුණු අපි බාරගන්නේ. ඒක නිසා ඔවුන් කරපු වැරද්ද ඔවුන්ට ඉදිරියේදී තේරුම් ගනි. ඒ වගේම තමයි ගත්තර සවන්වාසි කිව්වා වගේ හම්බන්තොට වරාය මිතුරුන් විකුණන්නේ ඩොලර් බිලියන 1.8කට. ඒ කියන්නේ රුපියල් කෝටි 18,000කට. අපේ රජයේ විශ්‍රාම වැටු ගෙවන්න වසරකට යනවා කෝටි 16,000ක්. ඒ කියන්නේ රජයේ මේ වසරකට විශ්‍රාම වැටු ගෙවන මුදලට සරලන ප්‍රමාණයකට තමයි මේ හම්බන්තොට වරාය විකුණන්නේ අවුරුදු 99කට. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම දෙනවා වගේ. ඉතින් ඒ දිපුවේ පළවෙනි ඉන්ස්ටෝල්මන්ට් එක නැත්තම් පළවෙනි වාරිකය ඩොලර් මිලියන 262ක් අරගෙන මේ වගේ උදම් අනනවා නම් මම හිතන්නේ ඒ වගේ නායකයෝ ඉන්න රටක ඉපදිච්ච එක ගැන ඇත්ත වශයෙන්ම අපි ඉතාම කනගාටු වෙන්න ඕනේ. මේ වගේ නායකයෝට මේ රට තවදුරටත් පාලනය කරන්න ඉඩ දෙනවාද කියන එක තමයි ජනතාවගේ අපි අහන්න තියෙන්නේ. ඒ වගේ රටේ තියෙන ඉතාම විශාල සම්පතක් ජනතාවගෙන් තියෙන විශාල සම්පතක් තමාගේ අම්මගේ අප්පගේ බූදලේ වගේ මෙහෙම විකුණලා ඒ පළවෙනි වාර්ගයේ ගෙන්දලා මේ වගේ රූපවාහිනී ඉදිරියේ ගෑල්ල මේ වගේ උදම් මනන්න පුළුවන් නම් ඒ අයට ඇත්ත වශයෙන්ම තමාගේ මාතෘභූමි ගැන කිසිදු ඇල්මක් තියෙනවද කියන එක අපිට ජනතාවට ඒක පැහැදිලිව කියන්න අවශ්‍ය නැහැ. ඉතින් ඒකින්ද ඒ වගේ පාලකයෝ සහ ඒ වගේ වර්තමාන රජය පළවා හරින්ට මේ සියලුම ජනතාව මේ පළාත් පාලන මැතිවරණයේදී නියම පිළිතුරු දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ස්තුතියි.